දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 505 වැනි ටෙලිවැකිය හෝගල් සඳාන නේද සිරිපාලලා ලාන්සලා ලාන්සලා සිරිපාලලා සිරිපාලලා සුසිල්ලා නේද සඳාන රජ දහනක් නේද ඔක්කෝම පරණ බෝතල්වල පරණ වයින් එහෙම නෙමෙයි හොඳේ වයින් පරණ වෙනකොට ගණන් හරිද වටිනාකම වැඩි මේවා හෙන පල් මඩ වතුර හරියේ එනිසා ඒ බෝතල් අලුත් කළාය කියලා වැඩක් නැහැ කියලා මතක තියාගමු කියලා ටෙලිවැකිය ආරම්භ කරනවා හොඳේ දැන් දශක 7ක් ඒ කියන්නේ අවුරුදු 76ක කාලයක් තුළ අපේ රටේ පහලකින් සහ නිලධාරි පැලැන්තිය මේ රටේ ආර්ථිකයත් එක්ක වගේම අපේ ජීවිතත් එක්කත් දිගින් දිගටම සෙල්ලම් කළා දැනුත් සෙල්ලම් කරමින් ඉන්නවා හොඳේ ආන්න ඒ සුපුරුදු සෙල්ලම කරන සෙට් එක තමයි ඔය ඉතින් දැනුත් ඔය නිතර නිතර කියන්නේ දැන් රට ගොඩ කියලා නේද ඈ කොහොමත් ඡන්ද කාලයට කොහොමත් ඡන්ද කාලයට මේ රට ගොඩ තමයි හොඳේ දේශපාලන වේදිකාවල ටෙලිවිෂන් නාලිකාවල වයර්ලස් එකේ නේද රට ගොඩ එහෙම තමයි ඡන්ද කාලෙට මේ රට ගොඩ ගත්තේ හරිද එක එක සඳාන එන්නේ සඳාන ගහන්නේ කාට හරි මුක්කු ගහන්නේ මොකද හේතුව බලයට පිනට කන්න තියෙන ආසාවට හොඳේ හරිද දැන් ඇත්තටම මේ රට ගොඩද නැද්ද කියලා මේ ලියන ටෙලිවැකිය ඇතුලේ තියෙන සංඛ්‍යාලේඛනවල සාරාංශය විතරක් මතක තියාගන්න හොඳේ මේ සංඛ්‍යාලේඛන අරගත්තේ ඔය මහා බැංකු වාර්ෂික වාර්තා ඇතුලෙන්මයි හරි මහා බැංකු වාර්ෂික ආර්ථික විවරණ එහෙම ඔයකෙත් තියෙනවා ෂෝක් එකට මුලින්ම මේ ගණන් හිලව්වල සාරාංශය හරිය ඊළඟට මේ මේක දන්නේ නැති අයටත් කියලා දෙන්න පෙන්නලා දෙන්න මේ ඡන්දයේ ළඟ නිසා ඔය රටගොඩ කියාගෙන එන පරණ බෙරපදේ බොරුවක් කියලා හරිය දැන් ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වන විට විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 37.334යි. අපි 334 පැත්තකින් තියමු. හැබැයි මේ දශම බොහොම මේ චුට්ටම් ගණන් නෙමෙයි ඈ ලොකු ගණන්. නමුත් අපි 37 කියලා ගමු. රවුම් අගයකට නේද? ඒ කියන්නේ විදේශීය ණය. හොඳේ දේශීය ණය. රට ඇතුලෙන් අරන් තියෙන ණය. ඒ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 52.643යි. අපි 643 පැත්තක තියලා 52 කියලා ගමු. දැන් එතකොට ඔය තව තියෙනවා මේ රජය ගරන්ටීඩ් ලෙස අත්සන් කරලා අරගන්නවා ඇමරිකානු ඩොලර් බිලියන 6.185ක් විතර. ඒකෙත් 0.185 පැත්තකින් තියලා 6 ගමු. දැන් මේ රටේ සමස්ත ණය ප්‍රමාණය ඔය ටික එකතු කරගන්න ඇමරිකානු ඩොලර් බිලියන 96 පයින්නවා. 96 පයින්නවා 100ට ඔන්න මෙන්න. හරිය? දැන් ඒක තමයි මේ රටේ මහා නායකන්ද හරිද දැන් මේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ගෙවුණු අවුරුදු දෙක මේ අවුරුදු දෙක ඇතුලේ තවත් දේශීය ණය ඒක රට ඇතුලෙන් අරන් තියෙන ණය ප්‍රමාණය ඒ ණය බර වැඩි වෙලා හරිය ඔව් සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 20ක් විතර තව රට ඇතුලේ ණය අරන් තියෙනවා හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 100ක විතර මහා නායකන්දක් තියෙනවා ඕක ගෙවන්න අතේ තියෙන්නේ කීයද සංචිත සංචිත ප්‍රමාණය කොච්චරද ඔය චීනෙන් දීපු ඩිපෝසිට් එකක් තියෙනවා පාවිච්චි කරන්න බෑ පෙන්නන්ට විතරයි පුණුවා හොඳේ ඒක ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි තව අතේ තියෙන්නේ කීයද දන්නවද ඇමරිකානු ඩොලර් බිලියන 3.56යි හරිය ඇමරිකානු ඩොලර් බිලියන 100කට විතර ආසන්න ණයකන්දක් තියෙනවා ගෙවන්න අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක් 3මාරක් වගේ මුදලක් දැන් තේරෙනවද මේ රට ගොඩ කියන බොරුව ආ ඒ වගේම තවත් බොරුවක් ඇහෙනවා කටේ දිවේ ගෑවෙන්නේ නැතුව මේ ඊයේ පෙරේද දවසක ජනපති රනිල් කියනවා මම කතා කරලා ණය ගෙවන එක කල් දාගත්තලු මම කතා කරලා ණය ගෙවන එක කල් දාගත්තලු අහලා බලන්නකෝ අපිට තියෙන විශාලම අභියෝගය තමයි ආර්ථිකයේ දියුණුව ගත්තේ ණය කොහොමවත් ගෙවන්න තියෙනවා මං කල් අරගෙන තියෙන්නේ ගෙවන්න කොටසක් අඩු කරලා තියෙනවා ඒක ගෙවන්න තියෙනවා ඒකෙන් ඈත් වෙන්න බෑ එහෙමනම් කියන්නකෝ කාට ගෙවන්න තියෙන ණයද මේ විදිහට පුද්ගලිකව කතා කරලා කල් දාගත්තේ කියලා ඈ ජනපති රනිල් වික්‍රමසිංහ කියන නමට ගරු කරලා හරිද පෞද්ගලික යාළු මිත්‍රකම් වලට ගරු කරලා ලෝකෙන් ගත්ත අරගෙන තියෙන ණය වලින් මොන ණයද කල් දාගත්තේ අනේ මේ රනිල් වික්‍රමසිංහනේ ඈ අවුලක් නෑ නේද එයා අපේ මේ මචං ෆිට් එකට එහෙම කතාවක් තියනවා නේද තරුණ පරම්පරාව අතර අපේ මචං ෆිට් එකට ඔන්න ඔය ඩොලර් බිලියන ටික කපලා දාන්න හරිද පුළුවන් වෙලාවක දෙන්න කියන්ටකෝ ඈ
ලෝකේ එහෙම ණය කපා හරින්නේ නැහැ. හරිද? හෝ ගෙවන්ට කල් දෙන්නෙත් නැහැ. මේක සජිට්ටත් එකයි අන්රටත් එකයි. හොඳේ යාළු මිත්‍රකම් වලට පෞද්ගලිකව රටකින් රටකට ණය ලැබෙන්නේ නැහැ. ණය කපන්නෙත් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ ජනපති වුණාට පසුව විදේශ සංචාර 18ක් විතර ගියා. හොඳයි. පුළුවන් නම් පෙන්නන්ට ඒ ගිය ගමන් වලදී යාළු මිත්‍රකම් වලට දීපු ඩොලර් ප්‍රමාණය, හරිද? කපා හැරපු ණය ප්‍රමාණය, කපා හැරපු ණය ප්‍රමාණය යථාර්ථයේ තේරුම් ගන්න. දැන් IMF එකට ගිහිල්ලත් අවුරුදු එකහමාරකට වැඩි. හොඳේ තුන්වෙනි වාරිකය තාම දුන්නේ නැහැ. එක එක ජාතියේ කොන්දේසි, හරිද? කෙලවරක් නැති බදු. ඒ කොන්දේසි නිසා අපිව චප්ප වෙලා තියෙන්නේ, හරිද? රනිල් වික්‍රමසිංහ ජනපති මේ අර නිකන් ඉන්න වෙලාවට කැරම් ගහන සෙට් එකක් වගේ, කැරම් ගහන සෙට් එකක් වගේ, චෙස් අදින සෙට් එකක් වගේනේ අර පැරිස් ක්ලබ් එක ගැන කතා කළේ. අද වෙනකම් පැරිස් ක්ලබ් එකත් නැහැ, හරිද? අනික් එක තේරුම් ගන්න, මේ හැම තැනකින්ම ඉල්ලන්නේ මොකද්ද? මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා ඉල්ලන්නේ මොකද්ද? ණය ගෙවන්ට කල් දෙන්න කියලා, හරිද? ගෙවන්ට තියෙන ණය හෝ පොලියෙන් යම් ප්‍රමාණයක් පුළුවන් නම් කපා හරින්න කියලා. ඒකට කියනවා හෙයාකට් කියලා. තාම කවුරුත් හෙයාකට් එකකට කැමති වෙලා නැහැ, හරිද? තාම කවුරුත් අඩුම ගානේ මේ එකම දෙයකටවත් එකඟ වෙලත් නැහැ. අනික මේක මේ රනිල් වික්‍රමසිංහට විතරක් තියෙන අමුතු විශේෂ සැලකිල්ලක් නිසා ලැබෙන්න පුළුවන් දෙයක් නෙමෙයි, හරිද? IMF එක පවා අපට අලුතින් ණය දෙන්නේ 1000ක් කොන්දේසි පිට. හොඳේ, එහෙම නැතුව ජනපති රනිල් වික්‍රමසිංහවත්, ෂහාන් සේමසිංහවත්, සීඹලා පිටියවත් අඳුරනවා කියලා නෙවෙයි. එහෙම පෞද්ගලික යාළු ෆිට් කම්බලට නේද, යාළු මිත්‍රකම් වලට රටකින් රටකට ණය ලැබෙන්නේ නැහැ. ගත්ත ණය කල් දාන්න හෝ ටිකක් කපා හරින්නෙත් නැහැ. අනික එහෙම කරනවා නම් දැන් ජනපති රනිල් ඇවිල්ලා අවුරුදු දෙකයිනේ යාළු මිත්‍ර ෆිට් එකට ණය දෙනවා නම්, දීලා තියෙන ණය කපා හරිනවා නම් මෙච්චර කල් ඇයි කලේ නැත්තේ කියලා අපි අහන්නම ඕනේ නේද? ඔව්, අද ටෙලිවැකිය අවසන් කරන්නේ බලන් කඩතුරා හැර දැසී කියලා මතක් කරමින්. හොඳේ, බලාගෙන ඡන්දේ ළඟ නිසා ධාරණයි ආයේ උඩෙන්ට පුළුවන්. හොඳේ, ඔව්, ධාරණයි උඩෙන්ට පුළුවන්. හරිය